අද අත්අඩංගුවට ගැනුණු හිටපු කණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අප මත නිදහස් කරුණා. ඒ සමගම කණිජ තෙල් සංස්ථා වැඩවර්ජනය අතහැරීමට එහි සේවකයන් කටයුතු කළා. මෙම සිද්ධියෙන් පසුව පොලිසියට පැමිණි අර්ජුන රණතුංග මහතා පැමිණිල්ලක් සිදු කළ අතර ඉන් පසුව රාත්‍රියේ ඔහු අරලියගහ මන්දිරයේ පැමිණ මාධ්‍ය සාකච්ඡාවක් කරනු ලැබුවා. සංස්ථාවේ හතරවෙනි මහලේ තමයි මගේ අමාත්‍යංශ කාර්යාලය තියෙන්නේ. මම එතනට යනකොට මම අමාත්‍යංශ ලේකම්තුමාට දුරකථනයෙන් දැනුවත් කළා. කිව්වා කාව හරි වන්න කියලා මට යතුරු ටික ගන්න ඕනි කියලා. එතකොට එතුමා කිව්වා පැය භාගයක් ඇතුළත එවන්නම් කියලා අතිරේක ලේකම්වරේ. මම තෙල් සංස්ථාවේ මහල මහල ඉඳගෙන ඉන්නකොට නාගරික මන්ත්‍රීවරයෙක් කියන කෙනෙක් මම හිතන්නේ නම කුලතිස්ස දීගණකේ කියන පුද්ගලයා ඊළා ඇවිල්ලා මට තාමත් නරක විදිහට කෑ ගහන්න ආවා. ඊට පස්සේ මගේ ආරක්ෂකයයි මගේ නිලධාරී ටිකයි ආව එළියට හදලා දැම්මා. බන්දුල සමන් කුමාර කියන වෘත්තීය සමිති පුද්ගලෙක් අද වෙනකොට ඉන්ටඩික් වෙලා ඉන්න පුද්ගලෙක් කණ්ඩායමක් එක්ක ඇවිල්ලා යකඩ බොළු අරගෙන ක්‍රිකට් බැට් අරගෙන ඇවිල්ලා මම හිටිය පොඩි කාමරයක් ඇතුළට වෙලා එතනදී මට ගහන්න ඇතුළට එන්න කොහොමද උත්සාහ දරුවා. ආරක්ෂක අංශයේ ඉන්න කෙනෙක්ගේ පිස්තෝල දරනකොට එයා අරගෙන පිස්තෝලෙන් වැඩි තියලා තියෙනවා. පැය තුනක් විතර මාව හිරගෙනගෙන හිටියා. මම හිතුවා දැන් අලුතෙන් අමති කෙනෙක් හෙට වත් වෙනවා නම් එතුමාට මේ අමාත්‍යංශයට දීලා යන්න. මම ලේකම්තුමාට අද කතා කරලා කිව්වා මගේ වාහන ටික ඔක්කොම හෙට බාර දෙන්න ඕනි කියලා. ඒ සියල්ලම තියෙද්දි මේ වගේ ඉතාම පහත් තත්ත්වයක ක්‍රමවේදයක් ඇති කිරීම ගැන මම කනගාටු වෙනවා. එතන ඔයිසි කෙනෙක් හිටියේ නැහැ. සිකියුරිටි එක සාමාන්‍යයෙන් අපි ඉන්නේ ආරක්ෂා කරන්න. මාව මරන්න එනකොට ඒ තුවක්කු උදරගතන ඒ තුවක්කුවම තමයි මට වෙඩි තියන්නේ. මේ අතර හිටපු අමාත්‍යවරයාට පක්ෂව කටයුතු කළ සංස්ථාවේ සේවක කාන්තාවන් දෙදෙනෙකු මධ්‍යම රාත්‍රිය වනතෙක් එහි සිරව සිටි ඇති අතර ඔවුන් පිටතට ගැනුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි අරස්සාව මතය. එදී සේවකයන්ගෙන් එම කාන්තාවන්ට දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර ගල් ප්‍රහාරයක්ද එල්ල වී ඇත. වෙඩිවැදීමින් මියගොස් තිබුණේ ගම්පල ප්‍රදේශයේ 34 හැවිරිදි REA රාජපක්ෂ නැමැති තෙල් සංස්ථා සේවකයෙකි. තුවාල ලැබූ අනෙක් දෙදෙනා මේ වන විටත් බරපතල තත්ත්වයෙන් කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර කරනු ලබයි. කෙසේ වෙතත් මේ සම්බන්ධව අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් කණිජ තෙල් වෘත්තීය සමිති වැඩවර්ජනයක් දියත් කෙරිණි. අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කරන වෙඩි තියන්න කියලා මටත් තමයි වෙඩි තියන්න කියලා ප්‍රකාශ කරනවා. ඒ දෙවඩකොට පොලිසිය ඔයසි මත වෙඩි තියන්න එපා කියලා කෑ ගැහුවා. ඒත් වෙඩි තිබ්බා. එතන වහාම අර්ජුන රණතුංග අමාත්‍යවරයා මේ අනුබල දීම පිළිබඳව අත්අඩංගුවට ගත යුතු කියලා අපි විශ්වාස කරනවා. ඉන් පස්සේ හරි පොලිසිය දැනගත යුතුයි. අවුන් බලය පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන කකුල් දෙකේ යට අර්ජුන රණතුංග කියනවා කකුල් දෙකෙන් පහළට වෙඩි තිබ්බ කියලා. අර්ජුන රණතුංගගේ හදවත ඇති කකුල් දෙකෙන් පහළ අපිට පේන්නේ අපේ සේවකයන් බරුනේ තමන්ගේ පපුවට වැදිලා. අර්ජුන රණතුංග අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්න නැත්නම් අපි අනිවාර්යෙන් මේ සටන දිගටම ගෙනියනවා. මෙම වැඩවර්ජනය සමග ඊයේ රාත්‍රියේ ඉන්ධන පිරුම් මල් අසල දැඩි වාහන තදබදයක් ඇති විය. වෙනසට මූණ දී ගන්න බැරි කම තමයි තියෙන්නේ මේ. උන් මරා ගන්නවා අපි දුක් විඳිනවා. අගමැතිපත් වුණා කියලා මේ සාමාන්‍ය මිනිස්සු තමයි මේ බලය අතට අරන් තියෙන්නේ. උන් මෙඩි දියා ගන්නවා අපි පොලිම ඉන්නවා. ඉතින් මේ වගේ පිස්සු නරනකොට කොහොමද අපි ජීවත් වෙන්නේ? ඒ ගැන මේගොල්ලෝ හිතන්න ඕන. විශේෂ තියෙන ඌරු අර නිදිමිති වෙලේ නිකන් හාරනවා කියනවානේ. ආන්නේ ඒ කාපුවගේ තෙල යන්නත් එක ගහගෙන මරාගෙන මොකවදවිලා ඉතුරු වෙන එක ඉතුරු වෙන්නේ. අද උදෑසනද ඉන්ධන පිරවුම් මල් අසල දක්නට තිබුණේ එවැනිම ආකාරයකි. කෙසේ වෙතත් අද සවස කොළඹ අපරාධ කොට්ටාසිය විසින් හිටපු ඇමති අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව වෙඩි තැබූ ආරක්ෂක නිලධාරියද සමග අමාත්‍යවරයාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර අමාත්‍යවරයාව අප මත නිදහස් කරනු ලැබුවා. සැකකාර ආරක්ෂක නිලධාරියා නොවැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. ඒ අනුව තෙල් වෘත්තීය සමිති වර්ජනය අත්හිටුණු ලැබීය. ඔබට මෙවැනි වීඩියෝ දිනපතා ලබා ගැනීමට දැන්ම අප චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගන්න, යාළුවන්ට ෂෙයා කරන්න. ස්තුතියි!